දෙදස් විසි දෙකේ පේපර එකට ස්ට්‍රක්චර්ඩ් කොටසට මොනවාගේ ප්‍රශ්නයක් ඒද මගේ නෙවේව චැනල් එක සබස්ක්‍රයිබ් කරලා පහලින් කමෙන්ට් එකක් දාන්න ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න මොනවාද කියලා. අයිබන් හැමෝටම අදත් අපි නෙවේව එඩුකේෂන් YouTube චැනල් එක හරහා හැරංගාවේ ඕගොල්ලන්ට වැදගත් දෙයක් ඒක SFT බයොලොජි සෙක්ෂන් එකෙන් 2022 පේපර් එකට ස්ට්‍රක්චර්ඩ් කොටසට මොනවාගේ ප්‍රශ්නයක් එයිද කියන පොසිබිලිටි එක කතා කරන්න තමයි අපි අද එකතු වෙලා ඉන්නේ. හරි, ඔයගොල්ලෝ මෙතන පේනවා ඇති වගුවක් මන් දාලා තියෙනවා. මේ වගුවේ මම පෙන්නලා තියෙනවා SFT Structured Essay Questions Under Biology Section 2022. එහෙනම් එක්සෑම් එකට මොනවද එන්නේ කියලා අපි බලමු. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන සිලබස් එක. සිලබස් එකේ බලන්න සෙල් ස්ට්‍රක්චර්, සෛලීය සංවිධාන හා ව්‍යුහ, ඒවයේ ක්‍රියාකාරීත්වය. එහෙන් පාඩමක් අපිට තියෙනවානේ. දෙවනියට මයික්‍රෝඕගනිසම්, ක්ෂුද්‍ර ජීවීන් ගැන පාඩමක් තියෙනවා. ඊළඟට අපිට තියෙනවා ක්ෂුද්‍ර ජීවීන් සහ කර්මාන්ත, හරි, ඉන්ඩස්ට්‍රියල් මයික්‍රෝබයොලොජි කියන පාඩම. ওই පාඩම් තුන. ඊළඟට අපිට අලුතෙන් සිලබස් අප්ඩේට් එකත් එක්ක ආව පාඩමක් තමයි සීඩ් ප්ලාන්ට්ස්, එහෙම නැත්නම් අවෘත බීජක සහ විවෘත බීජක ශාකවල ව්‍යුහ, ඒවායේ ක්‍රියාකාරීත්වය, ප්‍රාථමික වර්ධනය, ද්විතීක වර්ධනය, ප්‍රයිමරි ඇන්ඩ් සෙකන්ඩරි ග්‍රෝත් ස්ටේජස් ඔන්න වගේ දේවල්. ඊට පස්සේ ෆොරස්ට්, වනාන්තර සහ වනවගා, නැවත වගා කිරීම, ඒක ගැන පාඩමක් තියෙනවා. ඊට පස්සේ ප්ලාන්ට් ටිෂූ කල්චර්, ශාක අටක රෝපණය ගැන පාඩමක් තියෙනවා. ඊළඟට ආව පාඩම ආර්ථික වැදගත් පෘෂ්ඨවංශීන් සහ අපෘෂ්ඨවංශීන් ගැන පාඩමක් ආවා. ඊට පස්සේ මේක ඇත්තරම බයොලොජි සෙක්ෂන් එක යටතේ වගේ, නමුත් ඒක කෙමිස්ට්‍රි වලටත් අදාළයි. බයෝ මොලිකියුල්ස්, ජෛව අණු ගැන පාඩමක් තියෙනවා. ඉතින් ඕක ගොඩක් කරාට බයොලොජි කැලලත් එක සම්බන්ධ වෙලා නිසා අපි එකත් ගත්තා බයෝ ඇතුළටම. හරිද? දැන් අපි බලමු, දැන් අපිට සිලබස් එක ගැන යම් කිසි අවබෝධයක් තියෙනවා. එතකොට බලන්න මුල් පාඩම් තුන. දැන් මෙතන තව විශේෂයක් තමයි මේ 2018 කියන අවුරුද්දේ ඉඳන් අලුත් සිලබස් එකක් තමයි යන්නේ. එතකොට 15 ඉඳන් 17 පරණ සිලබස්. පරණ සිලබස් එකේ බලන්න අහලා තියෙනවා මේ පාඩම් තුනේ. සෛලීය සංවිධාන, ක්ෂුද්‍ර ජීවීන් සහ ක්ෂුද්‍ර ජීවීන් සහ කර්මාන්ත කියන කොටසෙන් බලන්න 2015 සෛලීය සංවිධාන ගැන අහලා තියෙනවා. ඊස්ට් ගැන අහලා තියෙනවා. ඊට පස්සේ ඉන්ඩස්ට්‍රි ගැන ඕවරෝල් ක්වෙස්චන් එකක් අහලා තියෙනවා. හරිද? ඊට පස්සේ බයෝ මොලිකියුල්ස්, ඔය මොනෝසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ ඔන්නෝව අඳුරගන්න විදිය, ඒවා මොනවද කියලා අණුව දැකලා ඒක අඳුරගන්න විදිය, ඒවට කරන පරීක්ෂණ මොනවද, ඒ පරීක්ෂණ වලට භාවිතා කරන රීජන්ට් එක මොකද්ද, ප්‍රතිකාරකය මොකද්ද, ඔන්න ඔය වගේ දේවල්. ඒකයි මම මේ ඕවරෝල් කියන එකෙන් අදහස් කරන්නේ. ඒතොර මේ වගේ ඕවරෝල් කියලා කියන්නේ ඒ පාඩමේ තියෙන විවිධ කොටස් එකතු කරලා ප්‍රශ්නය අහුවා කියන එකට. හරි? ඒතොර විශේෂිත ස්පොට් පොයින්ට් එකකින් නෙවෙයි අහලා තියෙන්නේ. හරි? ඊට පස්සේ 2016 ට ආපුවම බැක්ටීරියා, ෆන්ගි, වෛරස් ගැන අහලා තිබ්බා. හරි? ඒතොර ඒක මේ කැලේ දෙකෙන්ම, පාඩම් දෙකටම අදාළයි කියලා හිතමු. ඊට පස්සේ යෝගට් ගැන විශේෂයෙන්ම අහලා තිබ්බා. ඒතොර මේක ඕවරෝල් අහනවා. ඊට පස්සේ 2014 එනකොට බැක්ටීරියාවක් සහ ප්ලාන්ට් සෙල් එකක් වෙන් කර අඳුර ගන්න සහ ඒක ගැන විස්තර. හරිද? එතකොට ඒක බැක්ටීරියා ඇතුලේ තියෙන මෙතන බැක්ටීරියාවට අදාළ උනාට සෙල් ස්ට්‍රක්චර්ස්, සෛල බිත්ති, සයිටොප්ලාසම්, රයිට් ඔය වගේ තියෙනවනේ ගොඩක්, න්ියුක්ලියස්, ඒ වගේ එක එක ගොල්ගි වගේ තියෙනවනේ, අන්න ඒවා. හරිද? ඒක ඇල්ලලා අහලා තිබ්බා. ඊට පස්සේ බියර් නිෂ්පාදනය ගැන, බියර් ප්‍රොඩක්ෂන් ගැන වෙනම අහලා තිබ්බා. මේකේ ලොකු දෙයක් අහලා තිබෙන්නේ ප්‍රෝටීන් ගැන. හැබැයි මේකෙන් මොකක් හරි එකක් අහන ගතියක් තියෙනවා. හරිද? හරි. 18 අලුත් සිලබස් අප්ඩේට් එක එනකොට ඒකෙත් ඕවරෝල් බැක්ටීරියා සහ ෆන්ගයි අතර අහනවා. ඊට පස්සේ විනේග නිෂ්පාදනය, විනාකිර නිෂ්පාදනය වෙනම අහනවා. හරිද? රයිට්. මේක ඕවරෝල් අහනවා. ඌ වගේ 2019 දී මේ දෙකෙන් ගොඩක් මොනවත් අහන්නේ නැහැ. බයෝගෑස් නිෂ්පාදනය ගැන. හරිද? ඊට පස්සේ මේ අලුත් සිලබස් එකට ඇඩ් වුණ පාඩම් වලින් මීමැස්සා සහ මීමැස්සාගේ භෞතික විද්‍යාවෙන් ගන්න තියෙන ඝනත්වය පාඩම. එතනින් මීමැස්සාගේ මී පැණිවල ඝනත්වය හොයන ක්‍රමය ගැන මෙතන අහලා තියෙනවා. ඒතකොට මීමැස්සා ඇඳලා නම් කරන මේ විස්තර ටික මෙතන අහලා තියෙනවා. ඒතකොට මේක අහන්න ඇත්තෙම නැහැ. අහනවා පොඩ්ඩක් හරි අහන එන්සයිම සහ ඕවරෝල් ක්වෙස්චන් එකක් අහලා තියෙනවා. හරි? 20ට එන්න.
විස්සට ආපුවම අයත් බැක්ටීරියාව ගැන චූටි කොටසක් අහනවා. බැක්ටීරියාව නම් කරන්නේ ඒ ටික. ඒ අතරේ පාන් නිෂ්පාදනය ගැන අහනවා. ඊට පස්සේ මේ පාඩමට ගියපුවම ඒ පාඩමෙන් ඉස්ස ගැන අර කලින් අවුරුද්දි මීමැස්ස ගැන හුවා වගේම ඉස්ස ගැන සම්පූර්ණයෙන් අහලා ෆිසික්ස් වලින් පාඩම සම්බන්ධ කරන තරල ප්‍රවාහ සීග්‍රතාවය ඇසුරෙන්. හරිද? එතකොට ටැංකියකට වතුර පුරවන සීග්‍රතාවය. එතකොට අන්න ඒ වගේ ක්වෙස්චන් අහන්න පුළුවන්. එතකොට මේකේ ඕවරෝල් මොනවාද බෙනඩික්ට් ද්‍රාවණය සුග අඳුරගන්නේ කොහොමද ඔන්නෝම ඒ වගේ ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඊට පස්සේ 21ට එනකොට ෆොරස්ට් කියන පාඩමෙන් 18 ඉඳලා අහලා තිබෙන දුනට සම්පූර්ණ පළවෙනි ප්‍රශ්නේම ෆොරස්ට් රීෆොරස්ටේෂන් කියන කැලි දෙකම සම්බන්ධ කරලා ලොකු ප්‍රශ්නයක් යවුවා. එතකොට අනිත් ඒවා අහන්න ඉඩක් නැතුව ගියා. ඒ හින්දා මේක මේන්ටේන් කරනවා ඒගොල්ලෝ දිගටම මේකෙන් ඕවරෝල් ක්වෙස්චන් එක ඇහුවා. දැන් ඔය අවුරුදු ටිකේ ආව විදිය තමයි ඔය තියෙන්නේ. එහෙනම් අපිට දැන් මේක පහලට බලපුවම අපිට කියන්න පුළුවන් මේ බයෝ මොලකියුල් කියන එක අනිවාර්යෙන් අහන මොනවා හරි එකක් හරි අහනවාමයි. හරිද? එතකොට ඒක ඔන්න අපිට ප්‍රෙඩිට් කරගන්න පුළුවන් මේකෙන් අහයිම කියලා. හරි? මොකද ඒක අහන්න ඇත්තේ නැහැ. අනිවාර්යෙන් අහලා තියෙනවා. ඊට පස්සේ මේ පාඩම් තුනම ගත්තාම මේක විශේෂයෙන් මේ මයික්‍රෝබියල් ඉන්ඩස්ට්‍රි කියන එක ගත්තාම හරි මේ බලන්න පාන් බයෝගෑස් විනේග බියර් යෝගට් සහ ඕවරෝල් එකක් අහලා දෙනවා. එතකොට ওই ටිකට අමතරව තව ඔක ඇතුලේ රා වයින් ඊට පස්සේ ඇල්කොහොල් එතනින් ගෙපම් කොම්පෝස්ට් ඊට පස්සේ ඔව් වගේ තව ගොඩක් ඒවා ඔක ඇතුලේ තියෙනවා අහන්න. හරිද? එතකොට අන්න ඒ වගේ කැලලක් මේක ඇතුලේ අහන්න බැරි කමක් නැහැ. අනිවාර්යෙන් අහන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මයික්‍රෝඕගනිසම්ස් ලා ගත්තාම අනිවාර්යෙන්ම මේ දෙක වෙන් කරන්නේ නැහැ මම. මේ දෙකම ගොඩක් දුරට එකටම වගේ යන පාඩම්. ඒ කියන්නේ මේකේ තියෙන කොටස් මේක ඇතුලේ ඩිස්කස් වෙනවා. හරිද? එතකොට ඒ වගේ සෛල බිත්ති, ඒ වැදිච්ච හැටි, ඒ වගේ ස්ට්‍රක්චර්, සෛල බිත්ති නැත්te කාටද තියෙන්නේ කාටද? ඔන්න ඔය වගේ නියෂ්ටි තියනවද නියෂ්ටි නැද්ද? ඔන්න ඔය වගේ සූනියෂ්ටික, ප්‍රාග්නියෂ්ටික ඔන්න ඔය කතන්දරේ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද 19 ස්කිප් කරාට 20 ඇහුවා. 21 ඇහුවේ නෑ. 22 සමහර විට පොඩි හරි කැලලක් අහන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම කියන්නේ අනිවාර්යෙන්ම මේ පාඩම් තුන හොඳට ඔළුවේ තියාගෙන යන්න ඕනේ. මේ පාඩම් තුන මේක අනිවාර්යෙන් මතක තියාගෙන යන්න ඕනේ. දැන් ඔන්න අපේ ප්‍රෙඩික්ෂන්ස් දෙකක් හරි. එක මේ පාඩම් තුන, දෙක මේ පාඩම. හරිද? එතකොට මේකේ මේ අහලා නැති ටිකට වැඩිපුර අවධානයක් දෙන්න. මේ දෙකේ ඕවරෝල් ඔක්කොම හොඳට තියෙන්න ඕනේ. මේක මේ අහලා තියෙන ටික. දැන් අපි ක්වෙස්චන්ස් වලට උත්තර ලියලා ඒක අපිට දැන් ඇඟට වැදිලා නැති තියෙන්නේ. අහපු නැති කැලිටි තියෙනවනේ. අන්න ඒකෙන් එකක් අහන්න ඉඩ තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. හරිද? හිතන්න පුළුවන්. මම කියන්නේ ඒක මෙනවා කියලා. මම මේ ඕගොල්ලන්ට පොඩි සාරාංශයක් පෙන්නන්නම්. සීඩ් ප්ලාන්ට්ස් මේක ඇතුලේ ප්‍රාථමික වර්ධනයේ ගස්වල ද්විතීක වර්ධනය මල්වල තියෙන හැටි ගස්වල තියෙන ගහේ කඳ තියෙන හැටි මුල තියෙන හැටි පොතු තියෙන හැටි ඊට පස්සේ ෆ්ලෝයම කොහොමද සෛලම කොහොමද ඊට පස්සේ ප්‍රාථමික වර්ධනය කොහොමද වෙන්නේ ද්විතීක වර්ධනය කොහොමද වෙන්නේ ඔන්න ඕ වගේ විශාල ශාක පත්‍රය ගැන හරිද කඳ ගැන ඒක බීජ පත්‍රී කඳ ද්වි බීජ පත්‍රී කඳ ඔන්න ඔය කතන්දරේ ඔක්කොම එකතු කරලා ප්‍රශ්නයක් එන්න බැරිද චුට්ටක් හිතන්න. ෆොරස්ට් ගැන සම්පූර්ණ ප්‍රශ්නයක් ඇහුවා. කියන්න දන්නේ නැහැ. හිතන්න අමාරුයි ළඟ ළඟම තව එකෙන් කුඩා ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද කියලා. මොකද ඇහුවේ ෆොරස්ට් වල සම්පූර්ණ තියරි පැත්ත. සමහර විට ෆොරස්ට් වල පොඩි හිතලා ලියන්න හරි එහෙම නැත්නම් ඇප්ලයිඩ් පැත්තට ප්‍රශ්නයක් අහන්න පුළුවන් රීෆොරස්ටේෂන් පැත්තෙන් වගේ එහෙම එකක් පොඩි කැලලක් හරි එන්න ඉඩ තියෙනවා. හරිද? නමුත් ඒක මට ලොකු ෂුවර් එකක් නැහැ. හරි? ප්ලාන්ට් ටිෂූ කල්චර් අහලම නැහැ. අහලම නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන් ප්ලාන්ට් ටිෂූ කල්චර් වලින් අහන්න ඉඩ තියෙනවා. අහන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ වර්ටිබ්‍රේට්ස් ගත්තාම තාම ඉන්වර්ටිබ්‍රේට්ස් ඕගොල්ලන්ගේ ඉකොනොමික් ඉම්පෝර්ටන්ස් ගත්තාම අහලා තියෙන්නේ මීමැස්සයි ඉස්සයි විතරයි. තව ඔක ඇතුළේ කීයක් ඉන්නවද? මාළුවා ඉන්නවා. පෝල්ට්‍රි මේ කුරුළු කුකුළු වගා කුකුළු ඉන්නවා. ඊට පස්සේ ශීරපායි ශීරපායි ටික ඉන්නවා. හරි. ඒතර ඔන්න ඔය ටික ගැන. ඒ වගේ ආර්ථික දායකත්වය, ආර්ථික වටිනාකම ඔන්න ඔය කෑල්ල තාම අහලා නැහැ. එහෙනම් දැන් ඕගොල්ලොන්ට අයිඩියා එකක් එනවා. අහලා තියෙන්නේ මොනවද? අහලා නැත්තේ මොනවද? කොමන්ලි අහන්නේ මොනවද කියන එක මේ ටේබල් එක දිහා බලපුවම. දැන් ඕගොල්ලන්ට පුළුවන් මේකම ඇප්ලයි කරගන්න මේ ටේබල් එකම අදාගෙන ඕගොල්ලොන්ට අනිත් රචනා ප්‍රශ්න වලට කොහොමද හැවිල්ලා තියෙන්නේ කියලා අවුරුදු
පහක 10ක පහක 6ක අරගෙන මේ විදිහට ටැබියුලේට් කරගත්තා නම් ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ එතනදී ඔයගොල්ලන්ට කැමති විදිහකට මේ වගේ ස්ට්‍රක්චර් එකක් හදාගෙන ඒක කරගන්න. හරි. දැන් එහෙනම් ඔන්න ඕක තමයි සරල අදහස 2015 ඉඳන් 2021 වෙනකන් බයොලොජි සෙක්ෂන් එකේ SFT වල exam question අහලා තියෙන විදිය. හරිද? ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට යම්කිසි අවබෝධයක් ඇවිල්ලා ඇති. දැන් මොන වගේ දහලා නැත්තේ මොනවද අහන්න පුළුවන් possibility එක දැන් මේක බලපුවම මට වඩා දේවල් ඔයගොල්ලන්ට දැනෙනවා ඇති. හරිද? ඉතින් ඔයගොල්ලන් මොකක් හරි help එකක් ඕන නම් මගේ Neveva channel එක subscribe කරලා පහලින් comment එකක් දාන්න ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න මොනවද කියලා. හරි. එහෙනම් thank you අපේ video එකත් එක්ක එකතු වුණාට.